සුබ සන්ධ්‍යාවක්. ඔබ මේක් වන්නේ ලංකාදීප ගෙන එන දිනපතා පුවත් විමසුමත් සමගයි. මම තස්බිනා සුකූර්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මඩකලපුව ගැඹුරු මුහුදේදී භූකම්පනයක්. තවදුරටත් විටින් විට තද වැසි. RMV දූෂණ වංචා හේතුවෙන් රුපියල් කෝටි 30කට වැඩි බදු ආදායමක් අහිමි වෙයි. තැපැල් නිල වෙබ් අඩවියෙන් මුදල් වංචාවක්. කන්ටේනර් 965ක් වරායේ සිර වී ඇතැයි තොරතුරු. කොළඹ හා ඒ අවට නිවසටම නැවුම් එළකිරි. දැන් පුවත් සවිස්තරාත්මකව. මඩකලපුව වෙරළට කිලෝමීටර 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද අලුයම 1:30ට පමණ භූකම්පනයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේ එම භූකම්පනය රික්ට මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කර අතර ඒ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි. බස්නාහිර, සබරගමු, දකුණු සහ වයඹ පළාත්වලටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඊට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, පොත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තද වැසි ඇතිවිය හැකියි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා රුපියල් කෝටි 30කට වැඩි බදු ආදායමක් අහිමි වී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙයි. වාහන ලියාපදිංචි කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන විවිධ දූෂණ සහ වංශා හේතුවෙන් මෙය සිදුව ඇතැයි සඳහන්. සිය වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර වංචනික ක්‍රියා සිදු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. එහි බලධාරීන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවයි. විවිධ භාණ්ඩ ඇතුළත් කන්ටේනර් 965ක් පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් වරාය පර්යන්තයේ සහ රේගු අංගනවල සිර වී ඇතැයි වාර්තා වෙයි. ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන්නේ විමර්ශන සහ නඩු අවසන් නොකිරීම හේතුවෙන් මෙම කන්ටේනර හිර වී ඇති බවයි. කොළඹ සහ අවට ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි සැපීමේ වැඩපිළිවෙලක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අද සිට ආරම්භ කර තිබේ. පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණය තුරන් කිරීමේ මූලික අරමුණෙන් උදෑසන සහ සවස් කාලයේ මෙලෙස එළකිරි බෙදා හැරීම සිදු කරයි. මෙම පුවත් පිළිබඳ තවත් සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම සඳහා අපගේ lankadeepa.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්.